ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කාලෙකට පස්සේ අහඹෙන් තරගයක් දින්න කණ්ඩායමක් බවට නැවත පත්වමින් යන එක නම් ක්‍රීඩාලෝලීන් විදිහට අපිට අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ක්‍රීඩකයන්ට හැකියාව තිබුණත් හරි සැලසුමක් නැති නිසා අසරණ වෙන විදිහක් තමයි පෙනෙන්න තියෙන්නේ. පළවෙනි T20 තරගයේදී නවසලන්ත කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරලා තරගයේ දිනපු අපි දෙවෙනි තරගයේදී ඒ සියල්ල අමතක කරලා තරගයේ අතරමඟ අතහැර දාන විදිහක් තමයි දැක්කේ. කුසල් පැතුම් ආරම්භක ප්‍රතිකරණ යුගලය ආසියානු කුසලන් තරග ගබලියෙන් පස්සේ තරමක අසාර්ථකත්වයක් පෙන්වීමත් එක්ක කණ්ඩායමට කාලෙකට පස්සේ එකතු වුණු කුසල් ජනිත ශ්‍රී ලංකා ඉනිමේ වගකීම් පැවරන විදිහ තමයි ආරම්භයේදීම අපිට දකින්න තිබුණේ. කුසල් ධනංජයක එකතු වෙලා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 180කට යන අඩිතාලමක් දාලා දුන්නත් අපේ මැදපෙළ ප්‍රතිකරුවන් නැවත වතාවක් අසාර්ථක වීමත් එක්ක අපිට නතර වෙන්න උනේ නවසීලන්තයට පහසුවෙන් හඹා යන්න පුළුවන් මානෙක. පන්දුවර 10ක් වෙද්දී කඩලු 8ක් අතතිව හිටපු අපි අවසන් පන්දුවර 10ම සෙල්ලම් කරන්නෙත් නැතුව පන්දුවාරයකට ලකුණු 6කටත් අඩුවෙන් තමයි ලබා ගන්නේ. නැවත වතාවක් අපට හැකියාව තිබුණත් කණ්ඩායමට අවශ්‍ය දේ ක්‍රීඩකයන්ගෙන් ලැබෙන්නේ නැහැ කියන ප්‍රශ්නය ඉතිරි කරලා තමයි දසුන් වනිදු වගේම චරිත් දෙවියන්නේ. මැදපෙර ගලවාගෙන යද්දී අපි තිබුණ 180ක ඉලක්කය හිතින් අතහැරලා අපි ලකුණු 160කට යන්න උත්සාහ කළා නම් අපිට ලකුණු 140 සීමාවේ නතර නොවි ඉන්න තිබුණා. මුලින් හදපු සැලසුම හරියට වැඩ කරන්නේ නැති වුණාම විකල්ප විදිහට වෙන සැලසුම් වලට නොයන විදිහක් තමයි අපි පහුගිය කාලෙම දැක්කේ. එක දවසක ප්‍රතිවාදී පන්දු යවන්නේ හොඳින් පන්දු යවද්දී ඒ ක්‍රීඩකයාට පහර දෙන්න ගිහින් අනවශ්‍ය විදිහට පීඩනයකට ලක් වෙන විදිහක් තමයි මේ තරගයේදී දකින්න තිබුණේ. වේගයෙන් වගේම අත්දැකීම් වලින් වැඩක් ගන්න පුළුවන් ලහිරු කුමාර් වගේම IPL යන සුදුසුකම් ලැබලා තියෙන මතීෂ පතිරණ බංකුවේ තියලා ඩිල්ෂාන් ප්‍රමෝද් රාජිත් එක්ක දසුන් පිටියට ගියත් ඒ පන්දු යවන්න නවසීලන්ත ප්‍රතිකරුවන්ට අභියෝගයක් නෙවෙයි කියලා තමයි නවසීලන්තය පෙන්වුවේ. එවගේම අපේ පන්දු රැකීමත් නැවත නරක තත්ත්වයට පත්වෙමින් යන බවකුත් දකින්න පුළුවන් වුණා. මේ දේවල් හදාගෙන මොලේ පාවිච්චි කරලා ක්‍රිකට් ගහන්න පුළුවන් නම් ජයග්‍රහණෙත් තවදුරටත් අහම්බයක් වෙන එකක් නැහැ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.